perfection. Mukaddame perfection natnam sarva sampurnatwa. Kisima adupaduwak nathuwa hama deyakma harima vidihata tiyenekada? Mama hitanne sarva sampurnatwe kiyana wacaneta harima nirwachanayak denna amaru. Samahara wita oyath perfect kenek wenna thibuna nan hondai kiyala hitala athi. Perfect yaluwek, perfect sahakarayek, perfect job ekak ona kiyala. Penumathin දැනුමාතින් පර්ෆෙක්ට් වෙන්න එක එක දේවල් ට්‍රයි කරලා බලලත් ඇති. හැබැයි ඔයා සැබෑ ජීවිතේ කවදම හරි දවසක කවදා හරි වෙලාවක සර්ව සම්පූර්ණ නැත්නම් පර්ෆෙක්ට් දෙයක් දැකලා තියෙනවද? අඩුම තරමේ සර්ව සම්පූර්ණ ගහක් හරි දැකලා තියෙනවද? අපි ගස් දිහා බැලුවොත් සමහර ගස් පැත්තකට බර වෙනවා. අඩුම ගස්වල කඳේ පොතු ඉදිතලලා හරි තියෙනවා. හැබැයි ඒව හරිම ලස්සනයි. ඔයාට TV එකේ ඉන්න කෙනෙක් දැක්කම මෙයාලා නම් පර්ෆෙක්ට් විදිහට ඉන්නවා කියලා හිතුණට එයාලා ඇත්තටම එහෙමද? අපි හැමෝම එකිනෙකාට වෙනස්. එතන තමයි ලස්සන තියෙන්නේ. ඒත් අපිට ඒ වෙනසේ ලස්සන පේන්නේ නැහැ. ඒ නිසා අපි එකිනෙකා වෙන් කරගන්න හදනවා. එකිනෙකා විනිශ්චය කරනවා. එකිනෙකා අපි බව පරිපූර්ණ වෙන්න උත්සාහ කරනවා. අනවශ්‍ය තරඟකාරීත්වය. ඒ විදිහට අපිට පර්ෆෙක්ට් වෙන්න පුළුවන්ද? මොකක් හරි කරන්න පටන් ගන්නකොටම මේක පර්ෆෙක්ට් විදිහට කරගන්න බැරි වෙයි කියලා මනසින් වද වෙන කී දෙනෙක් නම් අපි අතර ඇතිද? සල්වදෝ ඩාලි කියන ශ්‍රේෂ්ඨ ස්පාඤ්ඤ ජාතික කලාකරුවා කියලා තියෙනවා පරිපූර්ණත්වයට බියනවා. මොකද ඔබට කිසි විටකත් එයට ළඟාවීමට නොහැකි. හැමතිම්ම පර්ෆෙක්ට් කෙනෙක් වෙන්න ඕනේ නැහැ. පීසාහි ඇලවෙන කුළුණ ලීනින් ටවර් ඔෆ් පීසා බලන්න. ඒක ඇලනොවි කෙලින් තිබුණා නම් ඒක මෙච්චර විශේෂ වෙයිද? ඔයත් සුවිශේෂී කෙනෙක් වෙන්න. හරියට කළු ගල් අතරේ කැපි පේන කිරිගරුඬ ගලක් වගේ. ඒකට ඔයා ඔයාම වෙන්න. ආත්ම විශ්වාසයක් ඇති කරගන්න. තව කෙනෙක් කරන දෙයක් දිහා බලලා එයා වගේ වෙන්න නෙවෙයි. එයාව අනුකරණය කරන්නවත් නෙවෙයි. ඔයා කවුද? ඔයාට මොනවද කරන්න පුළුවන් කියලා පොඩි වෙලාවක් අරන් හිතලා බලන්න. තමන්ට පුළුවන් දේවල් පුළුවන් උපරිමයෙන්ම කරන්න. ඒක පර්ෆෙක්ට් වෙන්න ඕනේ නැහැ. වැරදින හැම වෙලාවෙම ආයෙ නැගිටින්න. කොතනද වැරදුනේ කියලා හොයලා බලන්න. වැරදින හැම දෙයක්ම පන්නරයක් කරගන්න. අදට වඩා හොඳට හෙට ඒ දේ කරන්න. අසාර්ථක වෙයි කියලා බය වෙන්න එපා. අසාර්ථකත්වය කියන්නේ සාර්ථකත්වයේ රසයක් ගේන කුළු බඩු වගේ. ඔයා දන්නවත් ඇති කිට්සුගේ කියලා ජපන් සම්ප්‍රදායක් ගැන. ඒගොල්ලෝ භාණ්ඩයක ඉරිතලියම් අල්කඩියා කරන්නේ රත්තරම් මිශ්‍ර කරපු කුඩුවලින්. ඒ ඉරිතලියම් හංගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ වෙනුවට එයාලා ඒව රත්තරම් පාටින් පෙන්නනවා. මොකද එයාලා විශ්වාස කරනවා අසම්පූර්ණ දේවල් තුළින් ලස්සන මතුවෙනවා කියන එක. ඒ නිසා ඔයාටත් පුළුවන් ඔයාගේ ජීවිතයේ ඉරිතලීම් වලට ආදරේ කරන්න. ඔයාට අනුව ඒක අඳුරු මතකයක් වෙන්න පුළුවන්. ඒත් ඇත්තටම ඒ හරහා එන ආලෝකය ඔයාව එළිය කරනවා. ඒවා අනාගතය වෙනස් කරගන්න අත්දැකීම් වෙනවා නිසැකයි. සුබ දවසක්.